ஹாய், கோமத ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක මට කරන්න හිතුනේ හුඟ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ඇයි මේ ජෙල් වලින් හෝ ජෙල් පොලිෂ් වලින් නේල්ස් හැදුවාම කල් පවතින්නේ නැත්තේ කියන එක. ඉතින් මම හැමදාම කියනවා වගේ අපි නිවැරදිව ජෙල් එක ආලේප කරනවා නම් හරියට ඒ ස්ටෙප්ස් ටික අපි කරනවා නම් අනිවාර්යයෙන්ම සති 4කට වැඩි කාලයක් නේල්ස් ලස්සනට තියාගන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් අද මට හිතුණා මේ පිළිබඳව ඔයාලත් එක්ක මගේ අදහස් ටිකක් එහෙම නැත්නම් මගේ අත්දැකීම් වලින් කීපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මගේ අත්දැකීම් කිව්වට අනිවාර්යයෙන්ම නේල්ස් හදන හැමෝම මේ ස්ටෙප්ස් ටික තමයි අනිවාර්යයෙන්ම කරන්නේ. ඉතින් මේ ස්ටෙප්ස් ටික හරියට නිවැරදිව කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා හදන ඔයාලගේ නේල්ස් වැඩි කල් තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලටත් පුළුවන්. ඉතින් මුලින්ම අපිට ගොඩක් වැදගත් වෙන ස්ටෙප් එකක් තමයි ජෙල් එකේ සුදුසු ආකාරයට නියපොතු සකසා ගන්න එක. ඒ කියන්නේ අපි කියුටිකල් වලින්ම ඉවත් කරගෙන ඊළඟට නියපොතු වල දිලිසෙන කොටස මැදගෙන ඉවත් කරගන්න එක තමයි නියපොතු සකසා ගැනීම කියන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන ස්ටෙප් එකක්. ඉතින් අපි මේ ස්ටෙප් එක හරියට කරේ නැත්නම් ජෙල් එක වැඩි කල් පවතින්නේ නැතිවීමට බලපාන හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණයක් තමයි බේස් කෝට් එක නිවැරදිව ආලේප කරගන්න එක. ඉතින් බේස් කෝට් එක සම්පූර්ණ නියපොත්තට ආලේප කරලා ඒක අවශ්‍ය කාලය ප්‍රමාණයට ලෑම්ප් එකේ වියලා ගැනීම ඉතාමත් වැදගත් වෙන කොටසක්. වැදගත් වෙන කාරණයක් තමයි අපි ආලේප කරගන්න ජෙල් වර්ග ඒ අවශ්‍ය කාලයට ලෑම්ප් එකේ වියලා ගන්න එක. ඒ කියන්නේ බේස් කෝට් එක තප්පර 60ක් නම් එහෙම නැත්නම් ජෙල් බිල්ඩ් එක තප්පර 60ක් 120ක් අතර එහෙම නැත්නම් ටොප් කෝට් එක තප්පර 60ක් විනාඩි 2ක් වගේ කාලයක් ඒ කාලය අනුව අපි ඒ ජෙල් එක වියලා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකකත් කිව්වා වගේ බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ඒ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට අපි බෝටල් එකක් හෝ ජෙල් පොට් එකක් ගදි ඒකේ පිටිපස්සේ ගහලා තියෙනවා අපි ඒක වියලා ගත යුතු කාලය. ඉතින් අනිවාර්යයෙන්ම මේ කාලය ඒ විදිහටම ලෑම්ප් එකේ වියලා ගන්න මොකද ඒක ගොඩක් බලපාන හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් තවත් වැදගත්ම කාරණයක් තමයි කියුටිකල් වල වදින්නේ නැති විදිහට ජෙල් වර්ග ආලේප කර ගැනීම. ඉතින් දවසින් දෙකෙන් නියපොතු ගැලවිලා යනවා නම් ඒකත් බලපාන ලොකුම කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් ජෙල් එක හෝ බේස් කෝට් එක හෝ ඕනම දෙයක් අපි නියපොතට ආලේප කරගද්දී කියුටිකල් වල වදින්නේ නැති ආකාරයට ඒක ආලේප කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. තමයි ටොප් කෝට් එක නිවැරදිව ආලේප කරගන්න. ටොප් කෝට් එක නිවැරදිව ආලේප කරනවා කියන්නේ සම්පූර්ණ නියපොත්තට හොඳින් ආලේප වෙන පරිදි ටොප් කෝට් එක ගාගෙන ඉතින් නියපොත්තේ තුඩටත් අපි අනිවාර්යම මතකයතුව
laptop cot එක ආලේප කරගන්න ඕනේ. ඉතින් මේකත් ගොඩක් වැදගත් කාරණයක් වෙනවා. सब्सक्राइब करना सुबह दवसा।